නව Nokia 2.2 හැමදාම අලුත් වෙන Nokia විතින්. පාස්කු ඉරුදින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම තුළින් සාපරාධී වගකීම් පැහැරහැරීම සහ මිනිමැරුම් චෝදනා සම්බන්ධයෙන් අපමත මුදාහැර සිටින හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජි ජයසුන්දරයන් මහතුරුන්ට අදාළ නඩුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ හමුවේ අද කැඳවනු ලැබුවා. යනුව හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ පූජි ජයසුන්දරයන් මහතුරු අධිකරණයේ හමුවේ පෙනී සිටියා. මෙහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරල් දිලීප පීරිස් මහතා අධිකරණයට දන්වා සිටියේ සැකකාර හේමසිරි ප්‍රනාන්දු මහතාගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීම අවසන් කර ඇති අතර පූජි ජයසුන්දර මහතාගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීම ආරම්භ කර ඇති බවයි. මේදී සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න සහ ඩිල්ෂාන් ජයසූරියන නීතිඥවරු මෙම නඩුවට අදාළව නීතිපති දෙපාර්තමේන්තුව මගින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදන හරහා තම සේවාදායකින්ට දැඩි අගතියක් සිදුවන බව කියා සිටියා. නඩුවේ දෙවන සැකකරුවන පූජි ජයසුන්දර මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ඩිල්ෂාන් ජයසූරිය මහතා අධිකරණයේ හමුවේ කියා සිටියේ ඉක්ුත් නඩු දිනේදී සැකකරුවන්ට ඇප ලබා දීමට එරෙහිව නීතිපතිවරයා විසින් ඉදිරිපත් කළ ප්‍රතිශෝධන පෙත්සමට අදාළ මාධ්‍ය නිවේදනයක් නිකුත් කර ඇති අතර ඒ තුළින් තම සේවාදායකින්ට දැඩි අගතියක් සිදුවන බවයි. මෙවැනි මාධ්‍ය නිවේදන හරහා අධිකරණ තීන්දුව ප්‍රසිද්ධියේ විවේචනය කිරීමට මහජනතාව පෙළඹෙනු ඇතැයි පෙන්වා දුන් විත්තියේ නීතිඥවරයා මේ පිළිබඳ අධිකරණයේ අවධානය යොමු කරන මෙන්දී ලා සිටියා. ඊට ප්‍රතිචාර දක්වමින් රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා සඳහන් කර සිටියේ සෑම රාජ්‍ය ආයතනයක්ම කටයුතු කරන්නේ ආයතන සංග්‍රහයට අනුව වන අතර වර්තමානයේ තොරතුරු දැනගැනීමේ පනතද ඉදිරිපත් වී ඇති නිසා ඒ පිළිබඳ තොරතුරු ලබා දීමට රාජ්‍ය ආයතන බැඳී සිටින බවයි. කෙසේ වෙතත් විත්තියේ නීතිඥවරු උපුටා දක්වන මාධ්‍ය නිවේදනය සම්බන්ධයෙන් තමන්ට දැනුමක් නොමැති බවද නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා සඳහන් කළා. එමෙන්ම මෙම කරුණ පිළිබඳ තමා පෞද්ගලිකව නීතිපතිවරයාගේ අවධානයට යොමු කරන බවද නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා අධිකරණයේ හමුවේ ප්‍රකාශ කළා. යනුව මෙම කරුණ නීතිපතිවරයාගේ අවධානයට යොමු කිරීමට කටයුතු කරන ලෙස නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයාට දැනුම් දුන් ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය නඩුවට අදාළ විමර්ශනවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් ඔක්තෝබර් මාස 3 වරදා අධිකරණයට ඉදිරිපත් කරන මෙන්ද නියම කර සිටියා. මගේ විශ්වාසය මැක්සිස්.